රයිට් එවන ඩූම් ඇන් ග්ලූම් කියන චැලෙන්ජ එක අනුසාරයෙන් මම ඔයාලට ලබා දීලා තිබුණ චැලෙන්ජ් එකක් ඩ්‍රැගන් ස්ටැචු එකක් දිනා ගැනීමට අවස්ථාවක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒක දිනාගත්තේ කවුද මේ චැලෙන්ජ් එක අනුසාරයෙන් කියන එකයි මේ වීඩියෝ එකෙන් අපි දැන් බලන්න යන්නේ. ඉතින් කොහොම හරි නොදන්න කෙනෙකුට කන්ටෙක්ස්ට් එකක් ලාවට වගේ කෙටියෙන් ලබා දෙනවා නම් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කරනම අපිට ලබා දුන ඩූම් ඇන් ග්ලූම් කියන මෙන්න මේ අලංකාර චැලෙන්ජ් එකෙන් අලංකාර කියලා කියන තමයි කොහොම හරි මේ චැලෙන්ජ් එකෙන් ඉතින් අඩුම කාලයකින් 3 ස්ලෑෂ් කෝ කරපු කෙනෙකුට මම ලබා දෙනවා කියලා තිබුණා. අනිවාර්යම ඩ්‍රැගන් ස්ටැචු එකක් ඉතින් ඒ 3 ස්ලෑෂ් කෝ කරලා වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඊමේල් එක එවන්න ඕනේ. ඒකත් සමග ඉතින් තමන් ස්කෝ කරපු කාලය එතන සමාන කරලා එවන්න ඕනේ. ඒක තමයි ඉතින් තරඟ නීති කියලා කියන බුල. ඉතින් මේ ටික හරියටම කරපු කෙනෙකුට ඒකට ඉතින් අඩුම ස්කෝර් එක කරලා තියෙනවා. ඉතින් එයාට අනිවාර්යම ඩ්‍රැගන් ස්ටැචු එක ලබා දෙනවා කියලා මම තිබුණා. ඉතින් ඒක තමයි කන්ටෙක්ස්ට් එක පෑදලි කරනවා නම් කෙටියෙන්. ඉතින් ඒ පුද්ගලයා කවුද කියන එක ඉතින් අපි වීඩියෝ එකේ අවසානයට බලනවා. ඉතින් ඔය ප්‍රථමයෙන් කියන්න ඕන දෙයක් තමයි ඉතින් සමහරු එවලා දෙනා ඊමේල්ස් වලින් ඉතින් අපිට මේ චැලෙන්ජ් එක සහභාගී වෙන්න විදියක් නැහැ. ඉතම දුක්බරයි. මොකද කියනවා නම් මගේ ඩිවයිස් එකේ දැන් මේක රෙකෝඩ් කරගන්න විදියක් නැහැ. හෝ ඉතින් ඒ වගේ හේතු ඉතින් ඒකෙන්ද මම ස්ක්‍රීන් ෂොට් එකක් ගාලා ඉතින් ත්‍රිස්ටා කරපු ඒක වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ හේතුන් විශාල ප්‍රමාණයක් වෙලා තිබුණා. ඉතින් මෙතනදී කට්ටිය තේරුම් ගත යුතු දෙය තමයි ඉතින් මේ වගේ චැලෙන්ජ් එකක් තියන්න හේතු වෙලා තියෙන්නේ ඉතින් අපේ මෙම්බර්ස්ලාගේම ඉතින් සමහරු බෞතරක් කියලා කියන්නත් පුළුවන්. හැමතිස්සම ඉල්ලන දෙයක් තමයි 3-star කරලා අපිට දිනන්න දෙන්න රෑන්ඩම්ලි තෝරන්න එපා. රෙෆල් ක්‍රමයට තෝරන්න එපා. දක්ෂතාවය තියෙන කෙනෙකුට ඉතින් අවස්ථාවක් දෙන්න 3-star කරන්න දෙන්න ක්‍රියේටිව් ඇටැක් කරන්න දෙන්න. ඉතින් ඔය වගේ ඉල්ලීම් කරනවා හැමදාම වගේ. ඉතින් කොහමද මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ ගේම් එක දැන් වෙනත් ගේම් එකේ වැඩේ කරන්න පුළුවන් ඇති. මේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ ඒ වගේ කන්සෙප්ට් එකකට එන්න බෑ. මොකද කියනවා නම් ඉතින් ටවුන් ලෙවල්ස් 16ක් තියෙනවා දැන් වෙනකොට. තව මාසෙකින් 17ක් වෙනවා. එතකොට ටවුන් ලෙවල්ස් 16ක් ඇතුළත සෑම සියලුම බේස් වලම තියෙන යුනික් ගතියක්. ඉතින් මැක්ස්ම බේස් නම් හැමෝගෙම තියෙන රයිට් අපිට බය නැතුව දෙන්න පුළුවන්. ටවුන් 16 මැක්ස් බේස් මුල සිට අගනම තියෙනවා නම් අපිට බය නැතුව ඒ වගේ චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන්. දැන් මෙතනදී සමහරුන්ගේ හීරෝ ලෙවල්ස් අඩුයි, සමහරුන්ගේ හීරෝ ලෙවල්ස් වැඩි. සමහරු 3-star කරන්න යනවා වෙන්න පුළුවන් මැක්ස් බේස් එකට, සමහරු යනවා වෙන්න පුළුවන් ඉතින් කෙලින්ම ලෝ ලෙවල් බේස් එකට. ඉතින් කොහොම හරි ඒ ක්‍රමයන් ඉතින් විවිධාකාර දෙන මම කල්පනා කරලා බලලා තියෙනවා. ඉතින් කිසිම ඉතින් ඒකාකාරී භාවයක් නැහැ. සම්පූර්ණ වෙනස් තියෙන හින්දා ඉතින් හරියටම නිර්ණය කරගන්න බෑ වගේ චැලෙන්ජ් එකක් දුන්නොත්. ඉතින් ඒක හින්දා තමයි දැන් මේ වගේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කණ්ඩායම අපිට ලබා දෙන චැලෙන්ජ් එකක් අනුසාරයෙන් මම ඔයාලා මොකක් කරලා චැලෙන්ජ් එකක් ලබා දෙන්නේ. මොකද කියනවනම් ඇක්සස් එක තියෙනවා හැමෝටම මේ වගේ චැලෙන්ජ් එකකට, හැමෝටම පොදුවේ. එතකොට ඉතින් ප්ලේ කරන්න පුළුවන්, අත් දබාන්න පුළුවන්. ඒ වගේම අන්ලිමිටඩ් රීප්ලේස් තියෙනවා ඕන තරම්. ඉතින් මේකෙන් රීප්ලේස් අරගෙන ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒක හින්දා තමයි මේ වගේ චැලෙන්ජ් එකක් අනුසාරයෙන් දෙන්නේ. ඉතින් එතනදී ඔයාලට අපහසුතා තියෙනවා නම් ඉතින් ඔයාලට තියෙන අනිවාර්යම ඉතින් අපේ රෑන්ඩම් ගිවවේස් වලට එන්නයි. ඉතින් මම රෙෆල් කමෙන්ට් දෙන ඒ වගේ ගිවවේස් වලට එන්නයි කමෙන්ට් එකක් දාලා. ඉතින් ඒ වගේ තියෙනවා අපි අනිවාර්යම ඉදිරියේදී. ඉතින් ඒ වගේ දේවල් වලට සහභාගී වීමට පුළුවන්. ඉතින් කොහොමද දැන් මෙතනදී තවත් පණිවිඩයක් දෙන වානම් දැන් ඊමේල්ස් වලින් දැන් මම එවන්න කියලා තිබ්බ ඊමේල්ස් ඇතුළත කීප දෙනෙක්ම ඉතින් ඊමේල් වලින් කියලා තියෙනවා දැන් මේ ඩ්‍රැගන් ස්ටැචුස් ඉතින් මිලට ගන්න ගිහිල්ලා මගෙන් අල මුදල් විශාල ප්‍රමාණයක් යම් පුද්ගලයන් ඉතින් උතුරා ගත්තා, ගලවා ගත්තා. ඉතින් මම රවටුමට ලක් වුණා. ඉතින් ඒ වගේ කතන්දර ටිකක්. ඉතින් මෙතනදී ඔයාලා තේරුම් ගත යුතු දෙයක් තමයි content creators ලාට super creators ලා ඉතින් ඔයාලා දන්න super creators ලා tier 2 creators ලා මම වගේ කට්ටිය ඊට අමතරව පහළම ඉන්න සාමාන්‍ය creators ලාට පවා ඉතින් මේවා විකුණන්න තාන්නම් මේ clash of clans ගන්නම අපිට ලබා දෙන skin sceneries ඉතින් මේ වගේ decorations ඕනෑම දෙයක් විකිණීම සම්පූර්ණයෙන්ම තාන්නම්. ඒ වගේම ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් ඒක තමයි ඉතින් මේ දේවල් clash of clans ගන්නම අපිට ලබා දෙන්නේ අපේ වීවර්ස් වලට දෙන්න කියලා නෙමෙයි. එයාලා අපිට ලබා දෙන්නේ ඉඳා උඹලා තියාගන්නේ උඹලා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා, උඹලගේ ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් ලා මෙච්ච ප්‍රමාණයක් ඉන්නවා, වීවර්ස් ලා මෙච්ච ප්‍රමාණයක්, ලයික්ස් උඹලා මෙච්ච ප්‍රමාණයක් ගන්නවා. ඔන්න ඉතින් ඒ සේවාවට හෝ ඉතින් උඹලගේ ඒ ඌමනාවෙන් ඒ කරන වැඩේට ඔන්න ඉතින් තියාගනilla කියලා දෙනවා. ඉතින් ඒක අපිට දෙනකොට එයාලා කියන්නේ නැහැ අනිවාර්යම උඹලා ලබා දිය යුතුයි උඹලාගේ ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් ලාට හෝ වීවර්ස් ලාට කියලා. ඒක වෙලා අපි සුව කැමැත්තෙන් කරන දෙයක්. ඉතින් බහුතරය ක්‍රියේටර්ස් ලා මේ ගිවර්ස් කරන්නේ නැහැ. එයාලා ඒ ටික එයාලා තියාගන්න, එයාලගේ බේසස් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වලට එයාලා ඇඩ් කරගන්නවා. එමන් නැත්නම් එයාලගේ ක්ලෑන් මේස් ලා ඉන්නවා කුඩා කඩසිට එයාලා ප්ලේ කරපු මිතුරන් වෙන්න පුළුවන්. එම නැත්නම් ගේමේ පටන් ගත්තා සිටම එයාලට එකට හිටපු කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් එයාලට එයාලා ලබා දෙනවා. එතකොට මම වගේ සමහරු ඉතින් ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඉතින් අපි තෝරා ගන්නවා නේදරම වීවර්ස් වලට දෙමු කියලා. ඒ වගේම දැන් මෙතනදී මම පෞද්ගලිකව ඉතින් කට්ටිය රයිට් ඉතින් අපේ කට්ටියට යම්සිදක් ලබා දෙමු, කට්ටිය සතුටු කරමු කියන එක නෙමෙයි මගේ ප්‍රධාන චේතනාව. ඒක චේතනාවක්. මගේ ප්‍රධාන චේතනාව ඉතින් මේ වගේ දේවල් ලබා දෙන ගමන් මම ෆන් එක පෞද්ගලිකව මම කැමති මේ වගේ ෆන් එකක් ගන්න. ඒ වගේම ඉතින් ඒ ෆන් එක කට්ටියත් එක්ක බෙදා ගන්න. ඒක තමයි චේතනාව.
එතකොට මේ වගේ අවස්ථාවකදී ඉතින් කවුරු හරි කෙනෙකු ඇවිල්ලා කියනවා නම් ඉතින් මයිකල් ස්කින්නක් තියෙනවා මයිකල් සීන් එකක් තියෙනවා ඔබ මිලදී ගන්නවාද ඉතින් ඒ වගේ කතන්දරයක් කියනවා නම් විශේෂම ඩෙකරේෂන් එකක් තියෙනවා කියලා විකුණන්න කියනවා නම් ඉතින් ඒක අනිවාර්යම බොරුවක් කූට උපක්‍රමයක් ඉතින් මේ වලට හසු වෙන්න එපා කියලා හැමදාම මම වීඩියෝස් වලින් කියනවා ඉතින් නැවතර මේ චැලෙන්ජ් එකනොත් මැසේජ් එක ඇවිල්ලා තිබුණා හින්දා ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා හින්දා ඉතින් මතක් කරනවා මම මේ වලට රැවටෙන්න එපා ඒ වගේ ඉතින් මුදල් යවන්න එපා බේස් විකුණන්න එපා බේස් මිලට ගන්න එපා ඒගොම මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා කියන එක ඉතින් නැවතර මම මෙතනදී කියා සිටිනවා ඉතින් කොහොමද දැන් අපි අවධානය යොමු කරමු කියලා මේ ඉතින් චැලෙන්ජ් එකට ඉතින් කොහොමද ඉතමත් සුළුතරයේ මෙදා පාර චැලෙන්ජ් එකට සහභාගී වෙලා තියෙන්නේ හේතුව මම දන්නේ නැහැ මොකද්ද කියන එක ඒ වගේම ඒ සුළුතරේනොත් බහුතරයක් උවමනාවෙන් මේක ත්‍රිස්ථා කරලා නැහැ අඩුම කාලෙන් ත්‍රිස්ථා කරන්න කියලා මම තිබුණේ කලින් ඉතමත් විශාල තරගයක් දීලා තිබුණා කලින් මම මේක චැලෙන්ජස් දෙනකොට එක ළඟ එකම ඒ ෆයිනල් ස්කෝ එක ආපු ඒ දෙදෙනෙකුත් ඇවිල්ලා තිබුණා ඒක අවස්ථාවේදී ඉතින් ඒ වගේ තිබුණා ඉතින් මේ තරඟ වලට මොකද වුනේ එකපාරම කට්ටියට උවමනාව නැතුව ගිල්ල තියෙනවා ඉතින් ඒක මට ඉතින් ඒ ගැටලුව ඉතින් දිනපු පුද්ගලයාට ඒක වාසි කියලා කියන්න පුළුවන් ඒ වගේම වෙනදාට ඔයාලා දන්නවා මම top 10 list එකක් ආකාරයෙන් තමයි ඉදිරිපත් කරන්නේ ඒකට හේතුව ළඟ ළඟ යනවා ඉතින් දිනපු පුද්ගලයාගේ ළඟින් යනවා අනිත් එක ඒතකොට top 10 එහෙම නැත්නම් top 5 එකකට ගන්න පුළුවන් ඉතින් මෙදා පාර දිනපු පුද්ගලයාගේ ළඟින්වත් යන්නේ නැහැ බහුතරයක්ම උමනාවෙන් කරලා නැහැ කියලා කියන්න පුළුවන් අනිවාර්යම බය නැතුව ඉතින් ඒක හින්දා ඉතින් දැන් අපි බලමු දිනපු පුද්ගලයාගේ attack එක ඉතින් චැලෙන්ජ් එකෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ මෙන්න මේ රීප්ලේ එක එවලා තියෙන සචින්ත කියන පුද්ගලයා. ඉතින් කොමාරගේ නම සචින්ත කියලා විතරයි සඳහන් කරලා තියෙන කොමාරි සචින්ත මෙතනදී ස්කෝ කරලා තියෙන ඒ කාලේ ඔයාලටම දැක ගන්න ලැබෙයි. ඉතමත් අඩු කාලයක්. ඉතින් කොමාරි සචින්ත ඩ්‍රොප් කරනවා කලින්ම එතනදී කලින්ම අපේ ස්නීකි ගොබ්ලින්ස් ලාගේ වැඩසටහනකින් ටවුන් හෝල් එතන විනාශය ෆ්ලේම් ෆ්ලින්ගේ ඩ්‍රොප් කරගෙන වම්පත්ෙන් කලින්ම ඉතින් එතන ටෙස්ලා ටවර්ස් ඒ සමානව අපේ ඉන්ෆෝනෝ ටවර්ස් තියෙන ඒරියා එකෙන් ඒ වගේම එළියේ වරුසාවක් සිද්ධ වෙනවා මේවසයි ඉතින් කොමාරි එයා පැත්තෙන් බැට් ස්පෙල්ස් කීපයකුත් එයා ඩ්‍රොප් කරගන්නවා උඩින් එතන ඉන්ෆෝනෝ ටවර්ස් ආ එක්ස්බෝස් ඒ පැත්තෙන් එතන වැඩසටහනක් කර ගැනීමට ඊට අමතරව එයා ග්‍රෑන්ඩ් වෝනෝ ඩ්‍රොප් කරන සම්පූර්ණයම මේ පැත්තෙන් ග්‍රෑන්ඩ් වෝරන්ගේ ඇබිලිටි ගෝන් කරනවා ටෙස්ලා ටවර්ස් එක එදෙන විනාශ කරගන්නවා යාර හිතලා දෙනවා රයිට් මේ පැත්තේ වාසිය මඩ ගන්න පුළුවන් කියලා ඉතින් ග්‍රෑන්ඩ් වෝරන් ඒ පැත්තෙන් ඩ්‍රොප් කළා කිංසා කොයින් වය දෙයක් කරලා සමුනම් බේස් එකේ මැද්දට ඊගල් ආටරි ඒරියා එකට ඒ වගේම ඉතුරු බැට් ස්පෙල්ස් ටික යා ඩ්‍රොප් කරගන්න ඕන ඔය විදියට එතනින් වැලුවක් ගැනීමට ඒ වගේම බේස් එක සම්පූර්ණ විනාඩිය තප්පර 57ක් ඉතුරුව තියෙبيهදී 3 ස්ටාර් කරන්නේ ඒ කියන්නේ සරලවම කිව්වොත් විනාඩිය තප්පර 3කින් තමයි යා 3 ස්ටාර් එක කරගෙන තියෙන්නේ. ඉතින් කොහමද දැන් මේ විනාඩිය තප්පර 3ක 3 ස්ටාර් එකට තරඟයක් දීමට ඉතින් කිසිම ක්ලිප් එකක් තිබුණේ නැහැ. ඉතාම දුක්බරයි ඒ වගේම ඉතින් තරඟ නීතිවලට අනුකූලව එවල තිබ්බ ක්ලිප්ස් තමයි දැන් මම බැලුවේ. ඉතින් ඒ ක්ලිප්ස් වලින් කිසිම ක්ලිප් එකක් තිබුණේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් කොහමරි මෙතනදී ඊටම දුක් බලයි මොකද කියනවා නම් කවුරුත් අත්තදා බල්ලා තිබුණේ නැහැ මොකක් හරි වෙනස්කමක්. දැන් මෙතනදී මේ සචින්ත කියන පුද්ගලයා දැන් අත්තදා බල්ලා තියෙනවා. දැන් මේ වගේ වැඩසටහනක් අපි කරලා බලමු කියලා. ඉතින් මම බලපු ක්ලිප්ස් වලින් බෞතරම ක්ලිප්ස් වලින් ඉතින් කටිය ඒකාකාරී විදිහට ඇටැක් කරලා තිබුණේ වෙනස් ක්‍රමයකට ඉතින් ගිහලා තිබුණේ නැහැ. ඒ වගේම මීට කලින් අපි මේ වගේම චැලෙන්ජස් දීලා තියෙනවා ඕනෑ තරම් අපේ චැනල් එකේ. ඉතින් ඒ චැලෙන්ජස් වලට තිබුණ ඌමනාව යම්සි දෙයක් අත්තදා බලන්න ඕනේ කියන ඒ වෙනසට ගිහිල්ලා තිබුණා නෑ මේ දපාර. ඉතින් ඒක මම දන්නේ නෑ ඒකට ප්‍රධාන හේතුව මොකක්ද කියලා. ඉතින් එවලා තිබුණා ඉතින් ක්ලිප්ස් ටික එවලා තිබුණා කට්ටියත් ඉතින් ඒක කරලා නෑ කියද්දි ඉතින් මට ඒක ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණා නෑ. කොහොම හරිදී සචින්ත කියන පුද්ගලයා තමයි ජයග්‍රහණය කරේ. ඉතින් ඔයාලට හෙට හෝ අනිද්දා හෝ ළඟදීම දිනෙකදී ඔයාලට ලින්ක් එක ලැබෙයි. ඉතින් ඔයාලට ලින්ක් එක ඉතින් සචින්ත වේදනා නෙමෙයි ඕනෑම කෙනෙකුට ලින්ක් එක ලැබුණ සැනින් ක්ලේම් කරගන්න කියන එක තමයි මම දෙන පණිවිඩය. මොකද එක්ස්පයර් වුණාට පස්සේ නැවතරක් අපිට ඒක ගන්න බෑ. එක්ස්පයර් වුණොත් එක්ස්පයර් වුණාම තමයි ඒකින්ද ලැබුණ සැනින් ඉතින් ලැබෙනවා නම් ටිකක් අර පරක් කළා කොහොමද ඉතින් ලැබුණ සැනින් ඔයාලට අනිවාර්යම ක්ලේම් කරගන්න කියලා තමයි මම මෙතනදී කියන්නේ. ඒ වගේම රැඳිලෙන්ට දිගනම channel එකත් සමග විශේෂයෙන් මේ Halloween month එකේ අනිවාර්යම giveaways විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ Facebook page එකේ ලින්ක් එක තියෙනවා description එකේ. ඒකත් අනිවාර්යම ඇවිල්ලා ජොයින් වෙන්න ෆලෝ අප් කරන්න. ඒ වගේම ඉතින් බලමු අපි ඉදිරියේදී දැන් මේ වීඩියෝ ගැන ටිකට චැලෙන්ජ් එකක් ඇවිල්ලා තියලුදෙන් ඉතින් ඒ චැලෙන්ජ් එක අනුසාරව මොකක් හරි වැඩසටහනක් කරන්න පුළුවන් වෙයිද කියලා ඉතින් කොහමරි කමෙන්ට්ස් වලින් ඉතින් ඔයාලගේ අදහස් කියන්න යෑමට පුළුවන්. ඒ වගේම සුබඳුම එකතු කරනවා දැන් මේ චැලෙන්ජ් එක ජයග්‍රහණය කරපු කට්ටිය ඒ පුද්ගලයාට සහභාගී වෙච්ච අයටත් අනිවාර්යම ස්තුතිවන්ත වෙනවා. රයිට් එවනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.